අයිබෝවන් සැමට කලින් සත්‍යහරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමට රජයේ පීවර ගත්තත් එහි වාසිය ජනතාවට ලැබෙන්නේ නැහැ මන්ත්‍රී හර්ෂද සිල්වා පෙන්වා දෙයි මුලින්ම අපේ පැත්තට උපනේකම් ආවා ඊළඟට ලේකම් එන්න පුළුවන් පරිස්සම් කරගන්න කනක සමගි ජන බල වේගයට කියයි අධිකරණයේ නියෝග නොතකා මහවිරු සැමරුමට එක් වූ එම්.ඒ. සුමන්තිරන්ට නීති ක්‍රියාත්මක කරන්න ඥානසාර හිමි රජෙන් ඉල්ලයි මැදම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී අක්‍රමිකතා රසක් සිදු වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේදී ඊයේ දින අනාවරණය වුණා එහිදී ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් බිලියන 1.7කට අධික ගණනක් වැය වී ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ අද අපේ සාකච්ඡාව සඳහා ප්‍රධාන පදනම සකසන්නේ මැදම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සහ එම ව්‍යාපෘතිය සඳහා වන ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විශේෂ විගණන වාර්තාව මත පදනම් කරගෙන මේ මුළු ශක්‍යතා අධ්‍යයනයටම බිලියන 1.7ක් විතර වැය කරලා තියෙනවා. කියන්නේ රුපියල් බිලියන 1759ක් විතර. ස්මෙක් කියන සමාගම මේක සඳහා තෝරා ගැනීම ගැන විගණක අධිපති දෙපාර්තමේන්තුව විශාල නිරීක්ෂණ ගණනාවක් ගෙනල්ලා තියෙනවා. මේක පිළිබඳව අපිට ප්‍රධාන ගණන්දිම නිලධාරීතුමාගේ පැත්තෙන් හෝ ව්‍යාපෘති අධ්‍යක්ෂතුමාගේ පැත්තෙන් යම් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි අපේ මාර්ග සම්වර්ධන අධිකාරිය සමග වැඩ කරපු විදේශීය උපදේශන ආයතන කිහිපයක් තිබුණා. ඒ කිහිපය අතරින් සුදුසුම ආයතනය තමයි අපි මේ තෝරාගත්තේ මේ ආයතනය තමයි ඇත්තටම කටුනායක අධිවේගී මාර්ගයේ feasibility study එකයි එවැගේම supervision එකයි සම්පූර්ණයෙන්ම කරපු සමාගමක් ඒ අයට පළපුරුද්ද තිබිච්ච නිසා තමයි මේක අපි ඒක දැන් අපේ පැත්තෙන් අපේ තියෙන නිරීක්ෂණය දැන් පහුගිය එකක් නිසා දැන් අපිට rectify කරන්න බෑ අපේ පැත්තෙන් තියෙන නිරීක්ෂණය මේක අර එතුමා ඒ ආයතනයේ ඊටාම සුදුසු බව පිළිගන්න පුළුවන් නමුත් ඒක අර මේ ප්‍රසම් පාදන ආකෘති ඇතුළට දාලා කරගත්තා නම් මේක මිට මේ ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න වෙන්නේ නැහැ කියන එක තමයි එක පැත්තක නිරීක්ෂණය. මොකද ඔබතුමා කියන එක පිළිගන්න පුළුවන් එයා ඇතන ඉතාලම නිශ්චිතව මේ වැඩේට සුදුසුයි කියන එක ගැන ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒක අර කොහොමද ඒකට මේ වාගේ ලොකු මුදලකට අදාළ වෙන ප්‍රොක්‍යුරමන්ට් එකක් ලබා දෙනකොට විශේෂයෙන්ම ඒක ආකෘති ඇතුළේ ගෙනිච්චාම ඉතාලම සුදුසුකමක් තියෙනවායි කියලා. ඒ නිසා මේක තමයි මෙතන තිබිච්ච ප්‍රශ්නය. මේ දැනට මේ සමාගමේ මේ feasibility study එක සම්බන්ධව කරන සියලු ගෙවීම් අපි නිමා කරලා තියෙන රජයක් විදිහට තව කොටසක් තියෙනවා අර දෙවනි variation වල number 2 එකේ කොටසක් තියෙනවා ගෙවීම් නෑ දැන් දැන් මේ මේකේ ඉතුරු කොටසකුත් තියෙනවා නම් ඒ කොටසට ගෙවීම් කරන්නේ මේ මේ පරණ 2012 cabinet පත්‍රිකාව මත පදනම් වෙලාද ඔය ඒ අත්සන් කරපු ගිවිසුම් මනුව තමයි ගෙවීමක් තියෙන්නේ නැතු අමතර ගෙවීමක් නෙමෙයි ඔය 2015 මේකේ alteration එකක් නැත්තම් මේක වෙනස් වෙන්න යන कैबिनेट पेपर एक व्यापृति अध्यक्ष विधियाटे ऑब्जर्वेशन खरी ඔබ තුමාගේ රිපෝට් එකක් ආවද කියලා දැන් මෙච්චර මුදලක් අපි වේදම් කරලා feasibility එකකුත් කරලා මේක plan out කරලා තියෙනකොට මේක නිකම්ම ad hoc විදියට එළියට යනවා නම් ඒකෙන් මේකට කරපු 1.7 billion එක අපරාධය වගේනේ ඒක නෑ එහෙම කිසිම මේකක් නෑ ව්‍යාපෘතියෙන් විදියට දැන් ඔබතුමාගේ ෆයිල් එකේ ඒක ගැන ඔබතුමාගේ observation එකක් ලිව්වද අපිට මොකද අපිට ඊට පස්සේ cabinet decision එක ආව අපිට ඒකට ගන්න ක්‍රියාත්මක කරන්න ඕනේ තමයි තියෙන්නේ නෑ cabinet decision එක ගන්න ඉස්සර ඕගොල්ලන්ගේ නිරීක්ෂණ වාර්තාවක් ගන්න ඇති නේද නිකන් cabinet decision දෙන්නේ මේ අවස්ථාවේදී ඒක සම්බන්ධව පින්නේ දැන් ඔය කියන විදියට එතකොට මේක වෙනස් වුනේ cabinet decision එක නිසාද නැත්නම් තාක්ෂණිකව මොකුත් නැතුව මැදම අධිවි උතුරු අධිවිගී මාර්ගයේ මැදම අධිවිගී මාර්ගයස නම් කරලා उत्तर अतिवेगी मार्गे मध्यम अतिवेगी मार्गे पत्ना ఫైల్ లకే ఓకే అనివార్యం అమాత్యాంశ ఫైల్ లకే ఒబతుమాలే తోరుతురు తీయనవా మొకద మే ఏ డిసిషన్ ఎకత్ ఎక్క విశాల ముదలక్ గట గహిలా తీయనవా పెరలా ఏ డిసిషన్ ఎక నికన్ డిసిషన్ ఎక నిమే మే దెన్ అపి కివ్వా 1.789 బిలియన్ ඔල feasibility study එකක් කරහා තමයි මුල් ව්‍යාපෘතිය යන්නේ. ඒ ව්‍යාපෘතියෙන් deviate වෙනවා එක්තරා තැනකින්. ඒකට ඔබතුමාගේ නිරීක්ෂණයක් නැහැ කියලා ඔබතුමා කියන්නේ. පක්ෂ විපක්ෂ මැති එමිති වරුන් දේශපාලන වේදිකාවේ පළකල අදහස් වෙතයි දැන් අවධානය.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ෆේල් කියලා කියන ඔහුගේ අවුරුදු පහම මේ රට කාලා මේ රටම ෆේල් කරපු තමගේ ජන බලවේගයේ ඉන්න කණ්ඩායමේ උපලේකම් තුමියත් ඇවිල්ලා අපේ පැත්තට ඇවිල්ලා ඡන්දේ ප්‍රකාශ කරා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා සමගේ ජන බලවේගයට තුන්වෙනි වර කියවීමේදී සමගේ ජන බලවේගයේ ලේකම් තුමත් අපේ පැත්තට ඇවිල්ලා ඉඳ ගන්න පුළුවන් අපිට සහයෝගය ලබා දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි නැවත දෙවනි වර කියවීම තුනෙන් දෙකේ බලයක් ලබා ගත්තා වගේම තුන්වෙනි වර කියවීමේදී තුනෙන් දෙකේ බලයක් ලබා ගන්නවා. එතකොට උපලේකම් නැමෙයි ලේකම්වරයාත් අපේ පැත්තෙන් ඇවිල්ලා ඉඳ ගන්න පුළුවන්. ඒක නිසා ඒක ආරක්ෂා කරගන්න කටයුතු කරන්න වෙනදා හැම අවස්ථාවකම ඉහළම ප්‍රමුඛත්වයේ ලබලා දුන රටේ ආරක්ෂා වෙනුවෙන් මේ අවස්ථාවේදී කලින් වතාවත් එක්ක සංසන්දනය කරනකොට සෞඛ්‍ය වෙනුවෙන් සුවිශේෂී අවධානයක් යොමු කරලා තියෙනවා. ඕනම රටක ප්‍රජාතන්ත්‍රවාදී ආණුව විපක්ෂයකින් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩු පක්ෂය කරන වැඩ කටයුතු සාධනීය ලෙස විවේචනය කරමින් අවශ්‍ය සහය ලබා දී. ඉතින් කොළපාට නෑ තම මන්ත්‍රී වෙන්න තමන් කැමති වෙන ඔබ රවටයි එනිසා රවට්ටන්න බා අවුරුදු මම හිතන්නේ තූරයට වා ඊළඟ ආණ්ඩුවක් අපිට ගන්න බෑ ඔබට පක්ෂ වැඩක් නැහැ මම ජනතාවට කියන ඔබට වැඩක් වෙනවා නම් එතන ඉන්න බොරුවට විපක්ෂයේ ඉඳලා ඔබ මොනවාද කරන්නේ අපි අවුරුදු 4 හමාර ගිටියා මට කියන්න බෑ උඩ බලලා මං කල ගහන්නේ ඔබ දන්නවා ඔබට වෙච්ච දෙයක් ගමට වෙච්ච දෙයක් කවදාවත් පේන්න දුරටවත් අපිට ආණ්ඩුවක් වෙනස් වෙන්නේ නැහැ කියලා මට දෙයියේ නේ කියලා මෙතන කියන්න පුළුවන් මෙවර ඇබැයි උඟා දුරට මේ ජනතාවගේ පැත්තෙන් සකස් කරපු සංවර්ධන අයවැය. ඉතින් මෙවැනි අයවැයක කිසිම සාධනීය දෙයක් දකින්නේ නැත්නම් විපක්ෂය ඒක තනිකරම දේශපාලන නාඩගමක් විතරයි කියලා තමයි අපිට කියන්න පුළුවන්. මොකද මේ රටේ තියෙන මේ අසීරු තත්ත්වය යටතේ මේක අපිට තාමත් හොඳ අයවැයක්. රට දරිද්‍රතාවේ පතුලට යනවා නම් ප්‍රශ්න වැඩි වෙනවා නම් ඒ අයවැය ලීකන වලින් ඇති ඵලෙ මොකක්ද? ගොවි ජනතාවගේ පැත්තෙන් ගත්තොත් එහෙම යම් යම් ආකර්ෂණීය වචන ටිකක් තියෙනවා. ආණ්ඩු ගොවියා රවටලා තියෙනවා. අවුරුද්දට කන්න දෙකයි. කැසට් වලට වඩා ගැසට් ගෙව්ව හාල් වලට. හාල් හිගේ නිර්මාණ වෙන මේගොල්ලෝ කැමති හාල් මිලි හෙලන එකට මේගොල්ලෝ කැමති ඒක ඇතුලේ තමයි අන්නර රුපියල් කෝටි 224ට හාල් පිටරටින් ගේන්න පුළුවන් වෙන්නේ මේ හාල් මාපියාව ඇතුලේ තමයි ඔය ඇමතිවරුන්ගේ කරල පැහින්නේ දැනට අනුමත වෙලා තියෙන වැක්සීන් එකත් ඒක තාම WHO සංවිධානයෙන් සියලු අනුමත නැහැ ඉතින් ඒක සියලු අනුමත වුණාම විතරයි ගන්න තියෙන්නේ දැන් අමරජන බලගේ මහතුරු කියනවා අපේ ආණ්ඩුවේ ලොකෝ වැක්සීන් ගහගෙනලු එහෙම ගහන්න ලෝකේ වැක්සීන් එකක් නැහැ අර PCR ටෙස්ට් එකට අමතරව ටිකක් වැඩිපුර ඇඟේ වෛරසයේ තියෙන රෝග හඳුනා ගන්න තියෙන ටෙස්ට් එක තමයි ඇන්ටිජන් ටෙස්ට් එක. දැන් ඒ ටෙස්ට් එක WHO සංවිධානයෙන් අනුමතයි. දැන් ඒ ටෙස්ට් එක පෞද්ගලික සල්ලිවෙන් කියනකොට ඇයි ඒක ගේන්නේ මොකටද කියන්නේ කියලා අහනවා. අනුමත ටෙස්ට් එක ගේනකොට. අනුමත නැති වෙන නැත්නම් ගේන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. එහෙම හිට මට කියන්න තියෙන්නේ එක දෙයයි. ඕකට මම දන්න තියෙන එක බෙහෙතයි ARV ඉන්ජෙක්ෂන් එක ගහගන්නයි තියෙන්නේ. අධිකරණ නියෝග නුතකා මහවිරු සමරමුට එක් වූ MA සුමන්ත්‍රයන් මහතා හට වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බව බුදුබණ සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබුරැත්තේ ඥානසාර හිමියන් පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්ත්‍රන් මහත්මයා ඇතුළු ඒ කණ්ඩායම උසාවියට ගිහිල්ලා පොලිසිය විසින් වාරණයට ලක්කොට ඇති මේ විරු සමරුමට අවසර දෙන්න කියලා උසාවියෙන් ඉල්ලීමක් කළා. යාපනයේ මහාධිකරණය ඉල්ලීමට ඉඩ දුන්නේ නැහැ. පුදුමයට කාරණාව නම් දෙමළ නීතිඥයෙක් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට සුමන්ත්‍රන් මහත්මයා උසාවි නියෝගයේ දීලා පැය 24ක් යන්න මත්තෙන් කැප්ටන් පාණ්ඩිත ඒ ත්‍රස්තවාදී නායකයාගේ ගෙදරට ගිහිල්ලා විරු සමරුව කරනවා. විරු සමරුව පවත්වන පමණක් නෙවෙයි ඒ සමරපු දර්ශන ඔහුගේ මුහුණු පොතෙත් සටහන් කරනවා. අපි මේ වෙලාවේදී ආණ්ඩුවෙන් අහන්නේ මේ උසාවි නියෝගය කඩ කරපු සුමන්ත්‍රන් ඇයි අත්අඩංගුවට නොගන්නේ? උතුරේ සුමන්ත්‍රන්ට වෙන බලයක් තියෙනවද? එහෙම නැත්නම් ආණ්ඩුව සුමන්ත්‍රන් එක වෙන ගණදෙනුවක් තියෙනවද? සුමන්ත්‍රන් මේ විවස්ථාපිත නීතිර යටත් නැද්ද? එනිසා වහාම අපි ආණ්ඩුවෙන් ඉල්ල හිටනවා කරුණා කළා සුමන්ත්‍රන් නීතිය ක්‍රියාත්මක කරන්න. මිය ගිය කවුරුණත් හරි සැමරේ මයිති කඩ තියෙනවා. 1989 ජනතා විදි පෙරමුණ දේශප්‍රේමී කී ව්‍යාපාරය යටතේ සන්න තරගල කරා. ඒ අය දැන් තමුන්ගේ මිය ගිය සහෝදරවරුන් වෙනුවෙන් සීමත් කරනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ ජනතා විදි පෙරමුණ දැන් දානමච්ච සංවිධානයක් නොවේ. LED සංවිධානය දැන් දානම් සංවිධානය වෙලා තියෙනවා. ඒකයි ප්‍රශ්නය. එනිසා කියන්නේ ගරු සුමන්ත්‍ර මන්ත්‍රීතුමා, ගරු විග්නේශර මන්ත්‍රීතුමා, ගරු පොන්නමල මන්ත්‍රීතුමා, ප්‍රබල ඉදිඤ්ඤෝ කරුණාකර ශ්‍රී ලංකා අධිකරණ කිහිල්ලා LTD සංවිධානයට විරුද්ධ කියලා තානම ඉවත් කරන්නට නඩුවක් පවරන්න. තාන ඉවත් කරගත්තා නම් මේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මම කියන්න හදන්නේ ඒ LTD සංවිධානයේ නම පාවිච්චි කරන්න නැතුව, කොඩිය පාවිච්චි කරන්න නැතුව, ඒ ප්‍රතිපත්ති ගැන කතා කරන්න නැතුව මිය ගිය අයට සීපත් කිරීම මතක් කිරීම වැරදක් නෙවෙයි.
සීනි සහ සහල් සඳහා රජය මිල පාලනය කර තිබුණද ඇතැම් පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් වැඩි මිලට එම ද්‍රව්‍ය අලෙවි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැක් නොකරපු සීනි කිලෝක විකුණන්න පුළුවන් රුපියල් 85ට කියලා දැන් ගැසට් පිට ගැසට් ගහලා තියෙනවා. ඒත් එක්කම රජයේ කන්සියුමර් ෆෙයාස් ඔතොරිටි එකෙන් කියනවා මෙට්‍රික් ටොන් 80000ක් යම්කිසි ව්‍යාපාරිකයෙක් සහ කණ්ඩායමක් ගෙනල්ලා තියෙනවා කියලා. දැන් ඔවුන් රුපියල් 85ට විකුණිය යුතු සීනි කිලෝ එක රුපියල් 145ට විකුණනවා. අර කවුද කිව්වා වගේ ආණ්ඩුව ගැසට් ගහලා තියෙනවා ජෝතිපාල කැසට් ගැහුවට වඩා කියලා. හරි. හාල් වලට ගහලා තියෙනවා ගැසට් 5. දැන් සීනි වලටත් ගහනවා. හැබැයි දැන් හාල් මිල සීනි මිල කිසිම පාලනයක් නැතුව රොකට් එක වගේ ඉහළ යනවා. මේ කොළඹ නගරයේ අද මේ ලොක්ඩවුන් ප්‍රදේශයට හවු වෙලා ඉන්න ලක්ෂ 5කට අධික ජනතාවගේ ජීවන උපාය සුවන් රැකියාව වලින් ජීවත් වෙන මිනිස්සු. මේ මිනිස්සුන්ගේ ආදායම් මාර්ගය අද ඇන හිටලා තියෙනවා. එහෙනම් ආණ්ඩුව වහම මේ ලොක්ඩවුන් කරපු ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගේ එදිනෙදා කටයුතු ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. මීට වඩා ආණ්ඩුව යම්කිසි ආකාරයේ ඔවුන්ට ආධාර ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ. ඒක මුදල් වලින් හරි බඩු භාණ්ඩ වලින් හරි වහාම ලබා දිය යුතුයි. තත්ත්වේ එන්න එන්න බරපතලයි. එහිඳ වහාම ආණ්ඩුව PCR ටෙස්ට් හරි එහෙම නැත්නම් ඇන්ටිජන් ටෙස්ට් හරි අඩුම ගානේ දවසකට 5000ක් 6000ක් මේක කරන්න කරලා මේ කොළඹ නගරයේ මේ ලොක්ඩවුන් එක අවසන් කරන්න. අසුවනු නෙළනතෙක් පමණක් සහල් අර්බුදයට මුහුණ දීමට රටේ ජනතාවට සිදුවන බව විලඳ මාත්‍යේ බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. රජයේ මුදල් සහ ඉන්දියානු රජයේ ණය ආධාර මත දඹුල්ල ප්‍රදේශයේ ඉදිවන ශීතාගාරයේ වත්මන් තත්ත්වය පිළිබඳ නිරීක්ෂණයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. විශේෂයෙන් දඹුල්ලේ ලුණු වගා කරන ගොවීන්ට සාධාරණ ඉහළ මිලක් හැම කාලෙටම ලබා දෙන්න පුළුවන් වන ලෙස ලුණු දෙහි වැනි භාණ්ඩ පමණක් ගබඩා කරන විශේෂිත ගබඩා සංකීර්ණයක් ලෙස ආහාර දෙපාර්තමේන්තුව යටතේ කෙටි කාලයක් තුලදී මේ නිම කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒක අලුත් අත්දැකීමක් වෙයි. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඉතුරු වෙන එළවලු ටික ගෙනල්ලා මෙතනට දාන්න කියන එක වැරදි සංකල්පයක්. එහෙම එළවලු තොග ගබඩාවක් නෙමෙයි. සීත ගබඩාවක් නෙමෙයි. සිංහල අවුරුද්දට පෙර විවෘත කරන්න විදිහට යලි සැකසුම් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර සහල් මිල සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. අදටත් පුළුවන් අපිට ඒ රජය කරන විදිහට ඉන්දියාවෙන් පොන්නි සම්බ ආනයනය කළ රුපියල් 85 ගානේ සිල්ලරට මුළු ලංකාව පුරාම පතුරවල හරින. දැන් සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට අනුව ආණ්ඩුව ජනාධිපතිතුමා අගමැතිතුමා අපි හිටගෙන ඉන්නේ ගොවීන්ගේ පැත්තේ. ඒ නිසා තව බොහොම කෙටි කාලයක් තියෙන අස්වැන්න කැපෙන්. එතකොට මේ ස්වභාවිකව මිල අඩු වෙනවා. ඒ නිසා මේ කාලෙට නැවත අර ගිය ආණ්ඩුව කරපු එක කරන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා ඇති වෙන ප්‍රශ්නෙට අපි හැමෝම පොදුවේ මුහුණ දෙන්න ඕනේ රටේ අනාගතය වෙනුවෙන්. 19.29 ශ්‍රී ලංකා ළම ආරක්ෂක යෙදවුම් එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණා. ඒ රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අත්සන් කර වසර 31ක් සැපිරීම නිමිත්තෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ශ්‍රී ලාංකික ළමයින්ගේ ළමා අයිතිවාසිකම් සාක්ෂාත් කිරීමට සියලුම ආකාරයේ ළමා අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම් වලින් ළමයින් මුදවා ගැනීම අරමුණුකොටගෙන 19.29 ශ්‍රී ලංකා ළමා ආරක්ෂක යෙදවුම නිර්මාණය කර එළිදැක්වීම ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ශ්‍රමණාගාරයේදී රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතාගේ දානත් වෙනසදු කෙරුණා. දරුවොත් එක්ක ඉන්න දරුවන්ට දැනුම කුසලතා ආකල්ප බෙදා දෙන ගුරුවරුන්ගේ ගැටළු පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඒ වෙනුවෙන් පෙනී සිටින්නට අපි මේ වන විට මුළු ලංකාව පුරාම ඇවිදගෙන ගිහිල්ලා සමීප වෙලා බිම ඉඳගෙන ප්‍රශ්න විසඳන අවස්ථාවකදී තමයි මේ කටයුත්ත ඉටු කරන්නේ. වර්තමානයේ අවශ්‍ය වෙලා තියෙන්නේ කතා කර කර ඉන්න නෙවෙයි. අපි බොහෝ ආණ්ඩු නිර්මාණය වෙනව දැකලා තියෙනවා. ඒ නිර්මාණය වෙච්ච හැම ආණ්ඩුවකම බොහොම ලොකු දිග කතා තියෙනවා. සැබෑලෙසම දරුවන්ට සාධාරණයක් ඉටු වුණාද කියන එක පිළිබඳව අපේ හෘද සාක්ෂියට තට්ටු කරලා බැලුවොත් අපි ඇත්ත වශයෙන්ම රටක් හැටියට මහජන නියෝජිතය හැටියට අපි කනගාටු වෙනවා. දැන් පොසිටිව් මිනිට් විශේෂාංගය. වසර
වන අලි ගම්වැදීම හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව පිළිබඳව මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජීවිතෙන් පවා වන්දි ගෙවන වන අලින් පිළිබඳ පුවත් අද වන විට ඉතා සුලභ සිද්ධින් බවට පත්වී අවසන්. මීට විසඳුමක් වශයෙන් වන අලින්ගෙන් තර්ජන ඇති ගම්මානවල ඉදිකර ඇති අලි වැට ආශ්‍රිතව දෙහි පැල සිටුවීමේ වැඩසටහනක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. ඒ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වවුනියාව බලක අනතෙන් නිලධාරි ලුතිනල් කර්නල් සූර්යාස්මණල මහතාගේ උපදෙස් පරිදි මෙහිදී වවුනියාව දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති අලි වැට ආශ්‍රිතව දෙහි පැල 35000ක් රෝපණය කිරීමට සැලසුම් කර ඇති අතර සංකේතාත්මකව පැල 1500ක් සිටුවීම පසුගියදා සිදු වුණා. මෙම අලි වැටේ දිග කිලෝමීටර් 72ක්. එහි ආරක්ෂා වීරුන් 1 කිලෝමීටරයකට එක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නිලධාරියෙකු බැගින් යොදවා තිබෙනවා. මේ අතර මෙම වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති විදුලි වැට කිලෝමීටර් 452ක් ආවරණය වන පරිදි ජීව වැට ඉදිකිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුරාධපුර බලකාය මගින් කටයුතු කර තිබෙනවා. හඳුනාගත් විදුලි වැට ආශ්‍රිතව දෙහිපැල 16000ක් පමණ සිටුවීමට කටයුතු සැලසුම් කර ඇති අතර ගල්කිරියාගම වනසත්ව අඩවියේ එලෙසම හඳුනාගෙන ඇති විදුලි වැට කිලෝමීටර් 13ක් ආවරණය වන පරිදි පළමු වටයේදී ජීව වැට ඉදිකිරීමට නියමිතව තිබෙනවා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි එළහමුවන්නේ මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.